ඉතින් මේ දිස්ත්‍රික් මේ ගැටලුව නිරාකරණය කිරීම පිළිබඳව යම් ප්‍රගතියක් තියෙනවා ප්‍රගතිශීලී වැඩේ වටේ වගේ සිදු වෙලා තියෙනවා හැබැයි ඉතින් අපිට සෑහීමටපත් වෙන පුළුවන් වැඩපිළි මට්ටමකට නැහැ ඒ වගේම තමයි විශේෂ තව දෙයක් සාකච්ඡා වුණා මට කියන්න අමතකුණා ඒක තමයි මේ ඉන්දියාවේ ඉන්න රෙෆියුජීස් ශ්‍රී ලංකාවෙන් නම් ඉන්දියාවට ගියපු රෙෆියුජීස්ලා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරනකොට මොකද પાස්පෝට් 600කට ප්‍රමාණයක් නිකුත් කරලා තිබ්බත් ඒ પાස්පෝට් 600 තාම අරගන්නවත් ඒ ඉන්දියාවේ ඉන්න කට්ටිය ඇවිල්ලා නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා හැබැයි ඒ අවස්ථාවේ මම ප්‍රකාශ කරේ පහුගිය අවුරුදු දෙකකට පෙර ඉන්දියාවේ අවතන් රටෙන් අවතන් වෙලා ගිහපු කට්ටිය પાස්පෝට් අරන් ලංකාවට ආපු කට්ටිය දැන් නැවත වාරයක් ඉන්දියාවට රෙෆියුජීස්ලා හැටියට අවතන් වෙලා ගිහිල්ලා තියෙනවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඒක නිසා මේක විසඳන්න ඕනේ මේකට ජොයින්ට් කමිෂන් එකක්වත් දාන්න ඕනේ කියන එක කිව්වා. ඒක නිසා ගරු සුරේන් මන්ත්‍රි රාඝවන් මන්ත්‍රීමාවයි මාවයි පත් කරා එතුමා අග්‍රාමාත්‍ය ලේකම් තුමත් එක්ක කතා කරලා මේගොල්ලන්ව ගෙන්වා ගැනීම සඳහා එන්න කැමතිය ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. දැන් මේ බඩුබිල බජට් එක සම්බන්ධව ඉතින් අපි විරුද්ධව ඡන්දෙ දුන්නේ ඒක තමයි දෙමළ ජාතික සන්ධාන වශයෙන් ඒක ඇත්ත වශයෙන්ම ඉන්න දකුණේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් තමයි අහන්න ඕනේ ඇයි මේකට පක්ෂව ඡන්ද දුන්නේ කියලා අපේ දිස්ත්‍රික් වලත් පිල්ලයන් ඩග්ලස් දේවරන්ද වගේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කඩේ යන මන්ත්‍රීවරු ඉන්නවා තමන්ගේ ලාභ තමන් හිරේ දැන් පිල්ලයන් වගේ මන්ත්‍රීවරු හිරේ යන එක වළක්වා ගන්න උනත් ජනතාව පිට බඩු දැම්මත් ඒගොල්ලන් ඡන්ද දෙනවා ඉතින් ඇත්ත වශයෙන්ම බඩු මිල කියනක රටේ සියලු දෙනාටම බලපාන දෙයක් ඉතින් මගේ පාර්ලිමේන්තු කතා බැලුවම අපි ප්‍රකාශ මම පැහැදිලිව කියලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ මිල දැනටවත් අඩු කරන්න පුළුවන් හැබැයි කාන්සල් විජේසේකර එමත්තමයි ඒක කරලා නැහැ පෙට්‍රෝල් ලීටර එක මිල දැනටවත් අඩු කරන්න පුළුවන් ඒක කරලා නැහැ ඉතින් මේ වැට් ගැසීම පිළිබඳව අපේ ස්ථාවරය අපි ප්‍රකාශ කරලා තියෙනවා ඒ වගේම තමයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න අපි ක්‍රමවේදත් කියලා දීලා තියෙනවා ඒ කියන්නේ මේ වැට් බද්ද ගහන්න නැතුව රාජ්‍ය ආදායම ඒතකොට වැට් බද්ද ගැහුව නැත්නම් රජයට ආදායමක් නැහැ කියලා කියනවනම් ඒ ආදායම් ප්‍රමාණයම ලබා ගන්න පුළුවන් වෙනත් ක්‍රමවේද අපි පැහැදිලිව කියලා දෙනවා හැබැයි ඒ කිසිම දෙයක් අයවැය යෝජනාවල ඇතුළත් කරගත්ත නැති නිසා ඉතින් එහාට අපිට බලයක් නැතිකොට අපි කොහොමද අපිට ජනාධිපතිතුමා මැතිවරණය පිළිබඳව විශේෂ වශයෙන් මොනවත් කිව්වේ නැහැ හැබැයි ජනාධිපතිතුමා කිව්වා මැතිවරණයකින් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුද්දක් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නෑ එහෙම කිව්වේ නැහැ නෑ සාකච්ඡාව සාර්ථක වෙන්න මේ රට තුළ අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන බලය බෙදීමේ වැඩපිළිවෙලක් ආපු දවසේ තමයි සාකච්ඡා සාර්ථක වෙන්නේ. ඉතින් සාකච්ඡාවේ ඉඩම් සම්බන්ධව එක ගැටලුවක්. ඒ කියන්නේ අර ෆොරස්ට් එකට අයිති ඉඩම් නැවත ජනතාව ඒක මම කියවා ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම තියෙන ගැටලුවක්. ෆොරස්ට් එකට අයිති ජනතාවගේ ඉඩම් ෆොරස්ට් එකෙන් අත්පත් කරන් ඉන්න ඉඩම් ඒව නැවත ලබා දීම පිළිබඳව වැඩපිළිවෙල පිළිබඳව යම්කිසි ප්‍රගතිශීලී ලෙස සිදුවලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක සාකච්ඡාව සාර්ථක කියන්නේ මේ රට තුළ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය වෙන දවසට තමයි සාකච්ඡා සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය වෙන්න ඕන. අනිවාර්යයෙන්. ඒ ජනාධිපතිතුමා කියන්නේ මොකද ඒක තාම ජනාධිපතිතුමා කියන්නේ ලබන අවුරුද්දේ මැතිවරණයකින් පස්සේ අවුරුද්දක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මැතිවරණයට සහාය දෙන්න කියලා කිව්වද? නෑ අවුරුද්දකින් අවුරුද්දකට පස්සේ මැතිවරණයක් සිදුවලා තියලා අවුරුද්දක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ අවුරුද්දකින් පස්සේ කරනවා කියලා. එහෙම එතුමා එහෙම අපෙන් අපේ සහයෝගයක් එහෙම ඉල්ලුවෙත් නෑ ජනාධිපතිතුමා වර්ෂයක් නම් කරලා තියෙන ජනාධිපතිතුමා විසින් කොහොමද ඔබතුමාලා සහාය ඉල්ලන්නේ? ඒක ඉතින් අපේ සහය අපේ පක්ෂයට තමයි තියෙන්නේ. ඉතින් අපේ ජනතාවට අපේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා තමයි අපිට කියන්නේ. පක්ෂෙන් කාටද? සමාන පක්ෂෙන් කාටද කියන්නේ? එහෙම අපේ පක්ෂයට, ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණයක තරඟ කරනකොට ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙමළ ජාතික සන්ධානයට සහයෝගය දෙන්න කියලා තමයි කියන්නේ. අඬුවා සහය දෙන්න. අපේ පක්ෂයටනේ අපි ඉතින් සහය දෙවගේ දෙන්න ඕනේ කියන්නේ. ජනාධිපති සේරතරව උണ്ട് ජනාධිපති පේසවිල්ල. මෙහෙමයි ජනාධිපතිමත් එක්ක එකතු වෙන්න ඕන කියලා අවස්ථාවක් නැහැ. ලංකාවට නිදහස ලැබිච්ච දවසේ ඉඳන් 1948 ඉඳන් මේ රටේ බිහි වෙච්ච හැම නායකයෙක් එක්කම දෙමළ ජාතික සන්ධානයේ වැඩ කරලා තියෙනවා. ඉතින් මගේ සීයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් 1952, 56, 60, 65 මේ මම දැන් මේ ජනාධිපතිමත් එක්ක කතා කරපු දේවල්ම තමයි එතකොට හිටපු රාජ්‍ය නායකත් එක්ක කතා කරලා තියෙන්නේ. වෙනසක් නැහැ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.